හොඳයි පුතේ බලමු අපි 19 වෙනි ගාන කොහොමද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා ඔයාලට නගර කිහිපයක් අතර දුර කිලෝමීටර වලින් මෙසේය. මේ chart එක දාලා තියෙන්නේ ලංකාවේ නගර කිහිපයක් සහ ඒවා අතර තියෙන දුර ප්‍රමාණයක්. දැන් බලන්නකෝ මේකේ දීලා තියෙනවා මාතර ගාල්ල කොළඹ පුත්තලම. මේ දීලා තියෙන්නේ ඒ නගර අතර තියෙන දුර ප්‍රමාණ. දැන් අපි මේක හොයාගන්න ලේසි ක්‍රමය මෙහෙමයි. දැන් ඔයාලා ඉස්සර වෙලාම මෙන්න මෙතනින් අපි ඔහම තියාගත්තන් පස්සේ මේ පැත්තෙන් එන්නේ මාතර මේ පැත්තෙන් ගාල්ල. එතකොට ඔන්න බලන්න මාතර ගාල්ල දුර කිලෝමීටර 45යි. අපි දැන් මෙතනින් ඔහම තියාගන්නකෝ. මේ පැත්තෙන් මාතර එනවා උඩින් එනවා කොළඹ. එතකොට මාතර සිට කොළඹට දුර 161යි. මෙතෙන්ට යන්නකෝ දැන්. මෙහෙන් එනවා ගාල්ල උඩින් එනවා පුත්තලම. එතකොට ගාල්ලේ සිට පුත්තලමට දුර 258යි. මෙතනින් බලන්න කොළඹ ඉඳන් පුත්තලමට දුර 142යි. අපිට මේ ක්‍රමයට මේ chart එකෙන් මේකේ තියෙන නගර අතර දුර පහසුවෙන් හොයාගන්න පුළුවන්. දැන් අපි හදන ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ කියනවා මාතර සිට ගාල්ල හා කොළඹ හරහා පුත්තලමට දුර කොපමණද? දැන් චුට්ටක් අමාරුවෙන් තමයි අපි අහලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා දැන් මේක සරල කරගමුකෝ. මාතර සිට ගාල්ල හා කොළඹ හරහා. දැන් ඔයාලා ඉස්සෙල්ලාම මාතර ගාල්ල බලන්නකෝ බෙන්න දීලා තියෙනවා මාතර ගාල්ල. කීයක් දීලා තියෙන්නේ? 45යි. අපි ඉස්සෙල්ලා එක පහසුර ලියාගමු. 45යි. ඊළඟට කියනවා ගාල්ල හා කොළඹ. දැන් මෙන්න දීලා තියෙනවා ගාල්ල කොළඹ 116යි. ඊළඟට කියනවා කොළඹ හරහා පුත්තලමට. දැන් බලන්නකො කොළඹ ඉඳන් පුත්තලමට දුර කොච්චරද? 142යි. 142යි. අපිට දැන් තියෙන්නේ මේ ටික ඔක්කොම එකතු කරන්න. 6යි 5යි 11යි 11යි 2යි 13න් 3 දැම්මා. ඉතුරු වෙනවා එකක්. 4යි 4යි 8යි 1යි 9යි 1යි 10යි. ඉතුරු වෙනවා එකක්. 1යි 1යි 2යි 1යි 3යි. අපිට උත්තරේ එනවා කිලෝමීටර 303ක්. අගට කිලෝමීටර අත්‍යවශ්‍යයි. එතකොට පුතේ හොඳට බලා ගන්න. දැන් මේකේ අහලා තියෙන්නේ මාතර ඉඳලා ගාල්ලට ගිහිල්ලා කොළඹ හරහා පුත්තලමට යන්න දුර මේ අහන්නේ. එතකොට උත්තරේ එන්න ඕනේ කිලෝමීටර 303යි. ඕක ඔයාලට තව පහසු ක්‍රමයක හදන්න පුළුවන්. දැන් අපිට මේ උත්තරේ ගත්තන් පස්සේ කෙලින්ම අහු වෙනවා මාතර ඉඳන් කොළඹට දුර 161යි. ඉන් පස්සේ අපිට ඒ දුරට මේ දුර එකතු කරත් ඒත් ඔයාලගේ උත්තරේ හරි 303යි එන්නේ. ඊට වඩා ඔයාලට මේක පහසු නම් එහෙම නැත්නම් මේ දුරයි මේ දුරයි මේ දුර එකතු කරත් ඒත් හරි. ඕක උත්තර ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දැන් මේක ඔයාලට තේරෙන භාෂාව සරල භාෂාව හින්දා මාතර සිට ගාල්ලට වෙන්න උත්තරේ. ඉන් පස්සේ අහනවා කොළඹ ගාල්ල හා කොළඹ වෙන්න ගාල්ල හා කොළඹ. ඉන් පස්සේ කොළඹ හරහා පුත්තලමට කොළඹ ඉඳන් පුත්තලමට වෙන්න දුර. මේ ඔක්කොම ටික එකතු කරපුවාම උත්තරේ 303යි. කිලෝමීටර 303යි උත්තරයි. දැන් බලන්න පුතේ ඔයාලට තියෙන 20 වෙනි ගාන. ඒකේ දිලා තියෙන රූප සටහනක් පහත දී ඇති රූපේ ඇසුරෙන් පිළිතුරු සපයන්න. මේ ගානේ තියෙන්නේ දසම සංඛ්‍යා නැත්නම් මේ දසම කොටසක් කොහොමද අපිට මේ ආශ්‍රයෙන් උත්තර ලියා ගන්න ක්‍රමය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ගානක්. දැන් බලන්න හැම වෙලේම දසමයක් කියලා කියන්නේ මේ 10න් පංගුවක් කියනවලු තේරුම් ගන්න ඕනේ. දැන් බලන්නකො මේ රූපේ දීලා තියෙනවා හැම වෙලේම කොටු. මෙතන 1යි 2යි 3යි 4යි 5ක් දීලා තියෙනවානේ. කොටු 5ක් දුන්නට මෙතන මේ කොටු හැම වෙලේම ආයේ දෙකකට බෙදලා තියෙන්නේ. පාට කරලා තියෙනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මේ කොටු 5 තුල ත්‍රිකෝණාකාර කොටස් වෙනවා කීයක්ද? ඔක්කොම 10ක් වෙනවා. එතකොට අහන්නේ අඳුරු කළ කොටස දශම භාගයක් ලෙස ලියා දක්වන්න. දශම භාගයක් හැම වෙලේම ලියනකොට දැන් මෙතන ගණින්න අඳුරු කළ කිව්වොත් පාට කරපුවා. මෙතන ඔන්න 1යි. මෙතන 2යි. හැබැයි මෙතන තියෙනවා කොටස් දෙකක්. එතකොට මෙතන 1යි 2යි මෙතන 4යි 5යි 6යි. පැහැදිලි? එතකොට අපෙන් අහන්නේ අඳුරු කළ කොටස දශම භාගයක් ලෙස ලියන්න කියපුවාම දශම භාගයක් නම් එන්න ඕනේ 0.6යි. ඒකේ අනු කොටස දෙක අපෙන් අහනවා අඳුරු නොකළ කොටස
දහයෙන් පංගුවල් ලෙස ලියන්න. එතකොට හොඳට බලන්න පුතේ අඳුරු නොකල කියලා කියන්නේ පාට කරපු නැති කෑල්ල. දැන් අපිට මේකෙම උත්තරේ ගන්න පුළුවන් 0.6ක් පාට කරලා නම් 0.4ක්නේ පාට නොකල කොටස එන්නේ. එතකොට මේ හතර තියෙනවා. 1යි 2යි 3යි 4යි. එහෙනම් අපිට උත්තරේ එනවා 4ක්. හැබැයි අපෙන් අහලා තියෙන්නේ 10ෙන් පංගුවක්නේ. එහෙනම් උත්තරේ එන්න ඕනේ 10ෙන් 4යි.